අද වෙනකොට රටම දැවැන්ත ආර්ථික අහිමියකට ලක් වෙමින් තිබෙන මොහොතක රටේ ඉදිරියේදී සාගතයක් ඇති වෙන නිර්මාණය වෙමින් තියෙන පරිවර්තන වෙමින් තියෙන යුගයක එනිසා අපි වලව වම් යුර ඒකාබද්ධ ගොවි සංවිධානය කල්පනා කරා මේ ප්‍රශ්නට අපි කොහොමද උත්තර හොයාගන්නේ කියලා. රසායනික තෙල් බෙහෙත් නැහැ කියලා අපි වගා නොකර අරිනවද? එනිසා මේ ප්‍රශ්නට අපි කොහොමද මැදිහත් වෙන්නේ කියන කාරණාවත් එක්ක අපි ලංකාවේ පැරණි තිබිච්ච ගොවිතැන සෝබාදහමේ කෘෂිකර්මාන්තයට යොමු වෙමින් අපි වලව වම් යුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවින් 100ක් ඒක රාශි කරගෙන අපි දානං කරා දේශීය බීජ වර්ග ප්‍රවර්ධනය කිරීම සඳහා මේකට අපි පාවිච්චි කරා සුවඳල් පච්ච පෙරුමාල් ගෝණබරු ඒ වගේම ගත්තාම කළු හී නැටි කුරුළු තුඩ කියන වී වර්ග අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්යය ප්‍රාදේශීලකම් කොට්ටාසේ අපි මේ මොහොත වෙනකොට ගොයින් 100ක් සම්බන්ධ කරගෙන මේ බීජ වර්ග වගා කරන්න සූදානම් කරා මේකට අපි සහයට අපිට මේකට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා අපි රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු විද්‍යාදර එක්වෙච්ච පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ડોක්ටර් ලයිනල් මැතිතුමාගේ සහයත් එතුමගේ උපදෙසුත් පාවිච්චි කරමින් තමයි මේ සෝබාදහමේ කෘෂිකර්මාන්තය අපි කරන්න සූදානම් කරන්නේ මේකට රසායනික තෙල් බෙහෙත් අවශ්‍ය නැහැ මේකට අපි ඉන්දියාවේ පලේබාන් කියන මහ ගොවි මහත්මයා සොයාගත්තු ඒ ජීව මුත්‍රම් එක ඒක පාවිච්චි කරලා ඒ වගේම ගත්තාම මාළු ටොනික් එක මේද වගේ දේවල් පාවිච්චි කරලා මේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර ටික අපි විසින්ම නිෂ්පාදනය කරන කුමිනාශක ටික අපි විසින්ම නිෂ්පාදනය කරගන්න අපි මේ විශ්වවිද්‍යාලයේ ડોක්ටර් ලයිනල් මැතිතුමාගේ උදව්වත් අපි පාවිච්චි කරලා ඒ දැනුවත්භාවයත් ඇති කරගෙන අද ගොවින් 100ක් සම්බන්ධ කරගෙන මේ කෘෂිකර්මාන්තය කරන්න සූදානම් වෙලා තියෙනවා මේක අපි උත්සාහ කරමින් තියෙන්නේ වස විසෙන් තොරව අද රටේම ගොවි ජනතාවගේ ආවුස කාලය අද වෙනකොට ගත්තාම අවුරුදු 80ක් 90ක් හොඳින් වැඩ කරපු මිනිසයා අවුරුදු 40 50 වෙනකොට ප්‍රෙෂර් හැදිලා දියවැඩියාව හැදිලා කොලෙස්ටරෝල් හැදිලා වකුගඩු රෝග හැදිලා අද මියදෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා අද ආවු කාලේ අඩු වෙමින් තියෙන මෙහෙම යුගයක එක පැත්තකින් පොහොර නැතුව වගා කරන්න බැරි වෙලා තියෙනවා ඒ පොහොර පාවිච්චි කරලා වගා කරපෙතුලේ මිනිසුන්ගේ ජීවිත කාලය විනාශ වෙලා ගිහිලා තියෙනවා මෙමිනි අභියෝග රසකට අද මුහුණ වෙලා තියෙන මේ මොහොතේ මේකට විකල්පයක් ලෙස මේ අරබුදේ හැමුවේ මේකට විකල්පයක් සොයා ගැනීම වෙනුවෙන් පොහොර වලින් තොරව වස විසෙන් තොරව නිරෝගී ආහාර වේලක් නිර්මාණය කර ගැනීම අරමුණෙන් අපි මේ බාහිර යෙදවුම් වලින් තොරව දේශීය විදියට අපි සෝබාදහමේ කෘෂිකර්මාන්ත කරන්න සූදානම් වෙලා තියෙන්නේ ඒ නිසා අපි මේක වෙනුවෙන් අප ගොවින් 100ක් සූදානම් කළා ඒ නිෂ්පාදනය කරන වී ටික අපි මේ මොහොත වෙනකොට අපි දන්නව රටේ සහල් මාපියාවක් තියෙන්නේ ලොකු ව්‍යාපාරිකව තමයි මේ හාල් ටික මිලදී ගන්න වී ටික මිලදී ගන්න ඔවුන් විසින් තමයි මිලදීම කරන්නේ අපි අපේ ගොවි සංවිධානයේ වලව වම් යුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සූදානම් වෙමින් තියෙනවා ගොයින්ට වී ටික වගා කරන්න අපි ලබා දීලා ඒ නිෂ්පාදනය කරන වී ටික නැවත අර ජාවාරංකාරයන්ට මිලදී ගන්න නොදී අපිම මේකට මිලදී අරගෙන අපිම මේ සාධාරණ මිලකට අපි පාරිභෝගික ජනතාවට ඉතාම සාධාරණ මිලකට මේ වී ටික හාල් ටික හාල් කරලා අලෙවි කරන්නත් අපි සූදානම් කරනවා මේ මේකෙන් අපි උත්සාහ කරන්නේ රටට නිරෝගිමත් ජනතාවක් බිහි කරගැනීමේ අරමුණ වෙනුවෙන් තමයි අපි මේ කාර්යය අපි ආරම්භ කරේ මේ විනාශමින් යන මේ රට මේ විනාශමින් යන මේ රටේ ජනතාවගේ අනාගතය අපේ දරුවන්ට යහපත් රටක් ආරම්භ කරන්න මේ අරබුදෙන් රට වැටිලා තියෙන මොහොතේ මේ වැටිනු තැනින් නැගිටින්න රසායනික තෙල් බෙහෙත් නැහැ කියලා කෘෂිකර්මාන්තය අතහැරිමින් තියෙන යුගයක අපි නැවත ආපහු හැරිලා බැලලා අපි වැටුනේ කොතනද අපිට වැරදුනේ කොතනද කියලා අපි සොයා බලලා නැවත මේ රටක් මේ රටේ ජාතියක් විදිහට නැගිටින්න තමයි අපි මේ දරන උත්සාහය ඒ නිසා මේ රටේ සියලු පුරවැසියන්ගෙන් ගොවි ජනතාවගෙන් අපි ඉල්ල හිටිනවා මේ මොහොතේ නැවත ඔබට අපිට වරද්දපු මේ බාහිර යෙදුම් යොදවලා අපිට කරපු කෘෂිකර්මාන්තය අපිට පාඩු ලබන තත්ත්වයට පත් වුණා ගොවිය වහවන තත්ත්වයට පත් වුණා ඒ නිසා ගොවි ජනතාවගේ ආවුස කාලය කෙටි වුණා අපිට වැරදිලා තියෙනවා දැන් අපි නිවැරදි කරගන්න ඕන කම තියෙනවා ඒ සඳහා අපි මේ පිළිබඳව දැනුවත් වෙන්න අවබෝධය ලබා ගන්න ඒ සඳහා අපින් විමසන්න අපි මේ සඳහා රටේ දැනුවත්භාවයේ තියෙන උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු මේ අයත් අපිත් එක්ක සම්බන්ධලා තියෙනවා අපි ගොවි ජනතාවට අවශ්‍ය නම් දැනුම අපි සූදානම් ලබා දෙන්න අපි දැනුවත් වෙමු අවබෝධය ලබා ගනිමු අපේ රටක් විදිහට ජාතියක් විදිහට මේ වැටුණු තැනින් නැගිටින්න අපි මේ වැටිච්ච දන අපි පාවිච්චි කරගනිමු ඒ සඳහා අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු අපි ජාතියක් විදිහට වැටුණු තැනින් අපි ගොඩේම සඳහා අවශ්‍ය මැදිහත් වීම කරගනිමු ඒ නිසා වැටුණයි කියලා අපි හඬා වැළපෙමින් ඉන්නේ නැතුව මේක අපි ශක්තිමත් වෙමු ධෛර්යමත් වෙලා අපි අපේ ජාතියක් විදිහට අපි නැගිටීම සඳහා මේක පාවිච්චි කරනු කියන පණිවිඩය තමයි මම මේ මොහොත ලබා දෙන්නේ මාව සම්බන්ධ කරගන්න පුළුවන් මගේ දුරකථන අංකය 077 60 42 934 ඔස්සේ මාව සම්බන්ධ වෙලා මේ අවශ්‍ය නම් තොරතුරු අපිට ලබා දෙන්න පුළුවන් කමතර ඒ වෙනුවෙන් අපි සද්භාවයෙන්ම ඒ වෙනුවෙන් අපි මෙදිහත් වීම කැපවීම කටයුතු කරමින් ඉන්නවා